අනෝන නියුරු කටායන උද්භිද විද්‍යාත්මක නාමයෙන් හඳුන්වනු ලබන කටුවනෝද ප්‍රනිත පළතුරක්. මෙය කටු ආතල් ලෙසත් හඳුන්වයි. ආයුර්වේද ප්‍රතිකාරවලදී පිළිකා නාශක ගුණය තහවුරු කිරීමත් සමග වර්තමානයේ වැඩි ඉල්ලුමක් සහිත පළතුරක් බවට කටුවනෝද පත් වී ඇත. පිළිබඳව අපේ රටේ ලොකු උනන්දුවක් පවතිනවා මොකද ඒක ප්‍රනීත පළතුරක් වගේම ප්‍රතිඔක්සිකාරක ගුණයෙන් ඉහළ බව පැවසෙනවා ඒකින්ද ලොකු උනන්දුවක් පවතින කටුවනෝද වගාව පිළිබඳව ලංකාව වුණම ප්‍රදේශයක වගා කරන්න පුළුවන් නමුත් අපි වාජිනජ වගාවක් හැටියට යනවා නම් වඩාත්ම නිර්දේශ කරන්නේ පහත රට තෙත් සහ වියලි කලාපයන් ඊට අමතරව පොල් අතර අතුරු වගාවක් හැටියටත් මේක ඉතාමත්ම සුදුසු භෝගයක් හැටියට නිර්දේශ කරන්න පුළුවන්. කටු අනෝදා ගෙඩියක සාමාන්‍ය බර ග්‍රෑම් 450ක් 1500ක් එනම් කිලෝ 1මාරක් පමණ වෙන අතර සමහර අවස්ථාවලදී කිලෝග්‍රෑම් 2ක් 3ක් පමණ වෙන අවස්ථාත් දක්නට ලැබෙනවා. කටු අනෝදා පරාගණය කිරීම තුළින් අනෝදා ගෙඩිය පරිණත වෙන විට අප දකින්නා වූ හැකිරුණු ස්වභාවයේ මගහරින් නැවුම් ආකර්ෂණීය පිරිපුන් ඉහළ ගුණාත්මෙන් යුතු අස්වැන්නක් ලබා ගැනීමේ හැකියාව පවතිනවා. ඒ සඳහා හොරණ පළතුරු පරීක්ෂණ ආයතනය මගින් අවශ්‍ය තාක්ෂණික වැඩිදියුණු කිරීම සිදු කර තිබෙනවා. කෘතිම පරාගණය කරන්න ගලින් අපි මලේ ව්‍යුහය ගැන පොඩි අවබෝධයක් ගමු. මේ තමයි මලේ දලපත්‍ර. එහෙම නැත්නම් අපි කියනවා පෙති කියලා. මේක වලයන් දෙකකට පිහිටන්නේ. පිටත තියෙන වලේ තුනක් තියෙනවා. ඇතුළත තියෙන වලේ නැවත පෙති තුනක් තියෙනවා. ඊළඟට මේ මලේ ඇතුළේ තියෙනවා මේකේ ගැහණු කොටස. එහෙම නැත්නම් ඡායාංගී කොටස කියලා අපි කියනවා. මේ තමයි ඒ ජායාංගී කොටස මේ කොටස තමයි අපි පරාග තවරන්න ඕනේ ඊළඟට මේ කොටස තමයි පූමාංගී කොටස ඒ කියන්නේ පිරිමි කොටස මේ කොටසින් තමයි අපිට පරාග ලබා දෙන්නේ Thank you.